ඔබ මේකතු වෙන්නේ ලංකාදීප රතු කට දේශපාලන සංවාදයේ සමගින් අද දවසේදී දේශපාලන දිශානතී ගැන කතා කරනවා නම් කෙතරම් ප්‍රශ්න තිබෙනවාද දැන කියා ගන්නට. ඉතින් ඒ ප්‍රශ්න සියල්ලම තමයි අපි හැමදාම කතා කරනවා. නමුත් විසඳුම කොතනද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නමුත් මේ විසඳුම් හොයා යන ගමනේදී අපිට කොහෙන් හරි විසඳුමක් එයිනේ. මේ ප්‍රශ්න වලට කොහෙන් හරි උත්තරයක් බලාපොරොත්තු වෙන නිසා මම දවසේදී ගෞරවයෙන් ආරාධනා කර අපේ මැදිරියට එන්නට කියලා අපි සමග මේ රට යන දේශපාලන දිශානතී ගැන කතා කරන්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාට ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝන් අයබෝන් මන්ත්‍රීතුමනි, මොන ප්‍රශ්නේ කොහෙන් කතා කරන්නද කොතනින් ආරම්භයක් ගන්නද කියන එක සෑහෙන ප්‍රශ්නයක් අද දවසේදී. නමුත් ඔබතුමා අපේ හිටපු විදුලි බලශක්ති අමාත්‍යවරයා, එතනින් අපි පටන් ගමු. මේ වන විටත් බොහෝ තැන්වල විදුලිය කපල ඇති, අපේම සහෝදර පිරිසක් අඳුරේ ඇති. මේ අර්බුදය අද මෙතන මේ විදිහට අපි දකින්නේ ඇයි? මෙහෙමයි, දැන් මේ විදුලි බල අර්බුදයට හේතුව හැටියට ඇතැම් අය ප්‍රකාශ කරනවා යහපාලන කාලේ එක මෙගාවොට් එකක්වත් හැදුවේ නැහැ, ඒක නිසා තමයි මේ විදුලි බල අර්බුදය කියලා. ඒ වගේම සමහරු කියනවා මේක බොහොම తాවකාලික දෙයක්, ඔය වගේ ලයිට් කැපිලි අතීතෙත් තිබුණා. සමහරු කියනවා මේ වැස්ස වැස්සට පස්සේ ප්‍රශ්න ඉවරයි. සමහරු කියනවා මේක ඔය කෙටි කාලයක් බලපාන ප්‍රශ්නයක්, මේකට එච්චර බය වෙන්න ඕනේ නැහැ. අදි වශයෙන් මේ ප්‍රශ්නේ තරම ගැන වටහා ගන්න නැතුව ප්‍රකාශ නිකුත් කරනවා. අපිට මේ ස්ථාවර බල ශක්ති ප්‍රමාණයට අමතරව පුනර්ජනනී බල ශක්ති තියෙනවා, කුඩා ජල විදුලි බලාගාර තියෙනවා, ඒ වගේම අපේ බලපද්ධතියට සම්බන්ධ, ඒ කියන්නේ grid connected කියලා අපි කියන සූර්ය බලාගාර තියෙනවා, වහල උඩ තියෙන සූර්ය බලාගාර තියෙනවා, ඒ වගේම මේ සුලම් බලාගාර තියෙනවා, ජීව ඉන්ධන වලින් දුවන බලාගාර තියෙනවා, මේ වගේ පුනර්ජනනීය බල ශක්ති බලාගාරත් අපිට තියෙනවා. මේ දෙකේ එකතුව ආසන්නයෙන් මෙගාවොට් 4800කට වැඩි, 4900ටම කිට්ටුයි. එතකොට අපේ ඉල්ලුම කොච්චරද? අපේ ඉල්ලුම වැඩියෙන්ම තියෙන්නේ රෑ 6:00 ඉඳන් 9:00. එතකොට ඒ අවස්ථාවේදී අපේ ඉල්ලුම මෙගාවොට් 2700යි. එතකොට 4800ක් අතේ තියාගෙන 2700ක් දෙන්නයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක එහෙනම් එතන තියෙන්න බෑනේ බලාගාර මදිවීම පිළිබඳ ප්‍රශ්න, බලාගාර ඇති වෙන්න තියෙනවා. එතකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තියෙන බලාගාර, විශේෂයෙන් ස්ථාවර බලාගාර පාලනය කරගන්න බෑ. ඇයි? ඉන්ධන නැහැ. ඉතින් ඉන්ධන නැත්තම් තව බලාගාර දුවන්න බෑ. ඒ නිසා අවශ්‍ය කරන විදුලිය ජනනය කිරීමට අවශ්‍ය කරන ශක්තිය හෝ ධාරිතාව අපිට නැති වෙලා ගිහින් තියෙනවා. ඒක තමයි හේතුව. ඒ වගේම මේක తాවකාලික තත්ත්වයක් නෙවෙයි. මීට කලින් විදුලි කප්පාදු තිබිලා තියෙනවා. උදාහරණයක් ඇරෙන්නේ සුනාමි අවස්ථාවේ වුණා. ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණාම වුණා. ඒ වගේම පායන කාලවල, ඒ කියන්නේ වියලි කාලගුණ තත්ත්වයන් ඇවිල්ලා, එහෙම නැත්නම් හදිසියේ ජනන යන්ත්‍ර කැඩිලා ඔය පුත්තලම් බලාගාරය වගේ ඒවා, එහෙම නැත්නම් ට්‍රිප් වෙලා මේ ළඟදි තුනා ගිය මට ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ අවස්ථා දෙකක වුණා. ඒ වගේ වෙනවා. ඒවත් తాවකාලික දේවල්. ඒව නැවත අපිට ආපසු හරවන්න පුළුවන්. මේ අර්බුදේ හිම එකක් නෙමෙයි. මේ අර්බුදේ තියෙන විදිරි අර්බුදයක් නෙමෙයි. මේක තියෙන්නේ මූල්‍ය අර්බුදයක්. ඒ කියන්නේ ඩොලර් හිඟකම, ආර්ථික අර්බුදයක්. එතකොට මේ ඩොලර් හිඟ නිසා ඉන්ධන අපිට පිටරටින් ගේන්න විදිහක් නැහැ. ඒක නිසා තමයි මේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ විදුලිය ශේෂ්ත්‍රය ඇති වෙලා තියෙන తాවකාලික අර්බුදයක් නෙමෙයි. බලාගාරයක් කඩා බිඳ වැටීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීම හෝ පෑවිල්ලක් නිසා ජලවිදුලි බලාගාරය හිඳී යාම හෝ නෙවෙයි. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ එළඹෙන මාසය, මේ මාර්තු මාසය දී ඔය කියන වැහි වැටෙන්න නියමිත නැහැ. එහම වසනාවක් වෙලා වැස්සොත් හොඳයි. අපිට නිරිතික මෝසම් සුළඟ එන්න නියමිත මැයි මාසේදී. ඒ කියන්නේ අපිට තව මාස දෙකහමාරක්, එහෙම නැත්නම් තුනක් ගෙඩි පිටින් තියෙනවා. නමුත් අපේ ජලවිදුලි බලාගාර ඉතාම භයානක විදිහට තමන්ගේ ධාරිතාව අඩු කරගෙන තියෙනවා. මොකද ඒවා යොදාගෙන තියෙනවා ඉව බව නැතුව. දැන් මේ අවුරුද්ද පටන් ගනිද්දී අපට තිබුණා 88%ක් අපේ ජලවිදුලි බලාගාරවල ධාරිතාව. ඒක තාම හොඳ මට්ටමක්. ඉතාම හොඳ මට්ටමක්. දැන් මේක 40%ට විතර බැහැලා. ඒ වගේම කැලණි ගඟේ තියෙන බලාගාරය, ඒ කියන්නේ කාසල් රී මවුස්ස කැලේ වැනි බලාගාර 20% ලෙවල් එකට වැටලා තියෙනවා. ඉතාම භයානක තත්ත්වයක්.
මොකද මේ මේ ගංගාවල මේ ජලාශ වලට අමතර කාරණුත් තියෙනවානේ. දැන් කැලණි ගඟෙන් පානීය ජලය සපයනවා. මේවට බස්නාහිර පළාතේ ප්‍රදේශ වලට. මහවැලි ගඟිනුත් යම් යම් ස්ථාන වලින් පානීය ජලය සපයනවා. ඊළඟට වගා බිම් වලට ජලය නිකුත් කරනවා විශේෂයෙන් මහවැලි. දැන් එතකොට ඊළඟ ජල කන්නේ ආරම්භ වෙන්න වතුර නිකුත් කරන්න තියෙන්නේ මාර්තු අග. එතකොට විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවත් නැතත් ඒ වතුර නිකුත් වෙනවා. එහෙම බැලුවහම මේ මාර්තු මාසයේ අග වෙද්දී ඉතාම භයානක විදිහට ජලාශ හිඳී යාමේ අර්බුදෙ තියෙනවා. මොකද තෙල් නැහැ. තාප විදුලිය නැහැ. ඒ වෙනුවට අපි ජල විදුලිය පාවිච්චි කරනවා. මුළු විදුලි බල පද්ධතියම අර්බුදයට යමින් තියෙනවා මේ පැත්තේ. ඒ නිසා මේක විදුලි බල පද්ධතියේ ප්‍රශ්නයක්වත්, తాවකාලික ප්‍රශ්නයක්වත්, බලාගාර හදුවනේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මූල අර්බුදයක් විසින් ඇති කරන ලද බලශක්ති අර්බුදය. මොකද මන්සේ තමයි මූල අර්බුදයට විසඳුම. මූල අර්බුද ඔව්. දැන් ඇත්තටම අපේ රටේ අපට තිබුණා ප්‍රශ්න දෙකක්. එකක් තමයි අපේ රුපියල් වලින් අපි අපිට තියෙන හිඟය. කියන්නේ අපේ අයවැය හිඟය. දැන් උදාහරණයකට ගිය අවුරුද්ද අයවැය ගත්තොත් අපේ ආදායම 1/60ක් වෙනකොට අපේ වියදම 5/80ක් විතර වුණා. ඒක සාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මීට කලින් අවුරුද්දත් එක සංසන්දනය කරනකොට විශාල පරතරයක්. එතකොට දෙවෙනි කාරණේ තමයි විදේශ මුදල් වලින් ඇති කරන හිඟය. එතකොට අපිට තියෙනවා එක පැත්තක අපිට ආදායම් තියෙන විදේශ ආදායම් අනිත් පැත්තෙන් අපිට තියෙන විදේශ වියදම්. ණය ගෙවා ගැනීම. දැන් මෙතනින් ලොකුම අර්බුදය ඇති වෙලා තියෙන්නේ ණය ආපසු ගෙවීම පිළිබඳ අර්බුදය. ඒ නිසා ලොකු ඩොලර් හිඟයකට අපි මුණ දීලා තියෙනවා. රුපියල් හිඟේ මගහරව ගන්න අපි කරන ඇතැම් දේවල් නිසා, ඒ කියන්නේ සල්ලි අච්චු ගෙවීම වගේ දේවල් නිසා මේ ප්‍රශ්නෙටත් ඒක බලපානවා. ඒ කියන්නේ රුපියල අව ප්‍රමාණය වීම ඩොලරයට සාපේක්ෂව සිදු වෙනවා. ඒ වගේ අර්බුද දෙකම එකට, ඒ කියන්නේ රුපියල් හිඟයයි ඩොලර් හිඟයයි අයවැය පරතරයයි අපි කියන ගෙවුම් ශේෂ අර්බුදයයි මේ දෙකම දැන් එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් නරක විදිහට පෝෂණය වෙමින් යනවා. ඒක අපේ බැංකු ක්ෂේත්‍රයට බලපාලා දෙනවා. දැන් 77න් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය ඍණ 1.9 ඩොලර් බිලියන. සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් හිඟේ ඍණ ඩොලර් බිලියන 5යි. ඒ වගේම මේ අපි ගත්තොත් මහ බැංකුවේ රුපියල් හිඟේ රුපියලෙකුත් තියෙනවා. දැන් රුපියල් බිලියන 620කට අධික ප්‍රමාණයක් සතියකට විතර කලින්. ඉතින් මේ තත්ත්වයන් දිහා බැලුවහම අපේ සංචිත ප්‍රමාණය භයානක විදිහට පහළට වැටලා තියෙන ඩොලර් පාවිච්චි කරන්න පුළුවන් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 500කට අඩු ගානකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක රට බංකොලොත් භාවයේම තමයි ඉන්නේ කියලා තමයි බැලු බැල්මට දැන් තේරෙන්නේ. ඒ බංකොලොත් භාවයෙන් නිසා පැනනගෙන අර්බුද ඖෂධ හිඟයි, පැනඩෝල් හිඟයි, අනික් ඖෂධ හිඟයි, මිනිහෙක් මැරුණාම මිනිහ කල් තබා ගන්න ෆෝමලින් හිඟයි, එතකොට ආහාර ද්‍රව්‍ය හිඟයි, පෝර හිඟයි ගොවියට. ඒකෙන් වැවිලි කර්මාන්තයේ තේපෝල් රබර් කුරුඳු වගේ කර්මාන්ත වැටලා තියෙනවා. ගොවිතැන වැටලා තියෙනවා. ඉළුළු පළතුරු ධාන්‍ය විශේෂයෙන්ම වී වගාව. ඊළඟට ඒව පිටරටින් ගේන්න වෙනවා හාල් වගේ දේවල්. ඊළඟට මේ කිරිපිටි හිඟයි. ඒක දරුවන්ට තදින් බලපාලා තියෙනවා. ගෑස් හිඟයි. ඒක 25 ලක්ෂයක් පාරිභෝගිකයන්ට බලපාලා තියෙනවා. ඊළඟට තෙල් හිඟයි. විශාල පෝලිං. ඒ තෙල් ගැට ගැහලා තියෙනවා අනික් ඒවත් එක්ක. දැන් ආහාර ප්‍රවාහනය කරන්නේ. මගීන් ප්‍රවාහනය කරන්නේ තෙල් වලින්. ඊළඟට විදුලිය හිඟයි. විදුලියත් එක්ක මේ මිනිස්සු නිකන් ටීවී බලනවා විතරක් නෙවෙයි. කර්මාන්ත දුවනවා. ආයතන දුවනවා. රාජ්‍ය ආයතන දුවනවා. හෝටල් දුවනවා. දැන් අපි කල්පනා කරනවා මේ සංචාරක වාහන ප්‍රශ්න විසඳේ කියලා. ඉටිපන්දම් පත්තු කරගෙන කොහොමද සංචාරකව ගෙන්නගන්නේ? පාරේ වාහන ඩීසල් නැතුව නතර වෙවි කොහොමද සංචාරකව මේ ගෙනියන්නේ රටවටේ? ඉතින් ඒක නිසා මේ හැම පැත්තකින්ම අද අපිට පේන්න තියෙන්නේ අර බහුවිධ ආර්ථික අර්බුදයක්. සියල්ලම ආණ්ඩුවේ නිසි කළමනාකාරීත්වයක් නොමැත නිසාද? දැන් රටම එකම වියවුලක්. රටේ එකම වියවුලක්. ඒ කියන්නේ උදාහරණයකට මේ බලශක්ති අර්බුදයේ විතරක් ගත්තොත් මේක විසඳන්න පස් ගොල්ලක් එක්කහු වෙන්න ඕන. මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන බැංකු සහ මහ බැංකුව, ඒ කියන්නේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ මූලික වශයෙන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ අන්තර් නීතිගත සංස්ථා. දැන් එහෙම නෙවෙයි අපිට පේන තියෙන්නේ. තෙල් සංස්ථාව අද ඒකේ ඇමතිවරයාගේ ප්‍රධාන කාර්යභාරය තෙල් නැති දවස් අපිට කියන එක. ඒක කියන්නේ ඔහු වෙන්න ඕනේ නැහැ. ඔහු කියන්න ඕනේ තෙල් සැපයුම ගැන. විදුලි බල අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය ඇමතිවරයාගේ විදුලිය කැපෙන දවස් අපිට කියන එක. ඒක කරන්නේ ඔහු ඕන්නේ නැහැ. ඒක විදුලිය ලබා දීමනේ ඔහුගේ වගකීම. එතකොට
මහබැංකු අධිපතිවරයා මීට 6 මාසයකට කලින් ඉදිරිපත් කළ 6 මාසයක මාර්ග සිතියමක් රෝඩ් මැප් එකක්. දැන් කියනවා අපිට තවදුරටත් ඩොලර් නෑ දෙන්න තෙල් ගෙන්නන්න කියලා. ඒ වගේම ප්‍රධාන බැංකු දෙකට නියෝග කරලා තියෙනවා ඩොලර් දෙන්න එපා කියලා. හරි ඊළඟට මහබැංකු අනතුරු අඟ වුණා අපිට තව රුපියල් නෑ කියලා. ඒ අතරේ ආණ්ඩුව කියනවා අපි පාරවල් ලක්ෂයක් කාපට් කරනවා කිලෝමීටර් වැඩ ලක්ෂයක් ගම්මල කරනවා ගොවියන් රුපියල් 50000 ගන්න දෙනවා දුප්පතුන් රුපියල් 2000 ගන්න දෙනවා පඩි වැඩි කරනවා රුපියල් 5000කින් සමෘද්ධි වැඩි කරනවා 128කින් හැම ගමකටම වැඩ ලක්ෂයක් දෙනවා අධිවේගී මාර්ග පද්ධති පුල් කරනවා වගේ මහා සංවර්ධන විප්ලවයක් ගැන කතා කරනවා. ඉතින් මේවා තමයි අපිට දැක බලා ගන්න තියෙන වගකීමක් නැති වගවීමක් නැති කම්පනයක් නැති තත්ත්වයක්. දැන් මේ ඊයේ වාර්තා වුණා පියේ දරු තුන් හතර දෙනෙක් ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඔහු සීදි විනසා ගන්නවා. මොකද ඔහු ණය වෙලා අන්තිමට ගෙදර තිබිච්ච ගෘහ භාණ්ඩත් විකුණලා දරුවන්ට කන්න දීලා අන්තිමට කිසිම දෙයක් කරගන්න බැරුව ඔහු සීදි විනසා ගන්නවා. මේක තමයි අද රටේ බහුතරයේ ඉරණම. ඒ ඇස්සේ අපිට ඇහෙනවා පාරවල් ලක්ෂයක් කාපට් කරන්න තාර ගෙන්නන්න ඕනි. ඇස්පෝල්ට් ගෙන්නන්න ඕනි. අධිවේගී මාර්ගවලට අවශ්‍ය උපකරණ ගෙන්නන්න ඕනි. රට සංවර්ධනය කරන්න ඕනි කියලා මහා හඬක් අපිට ඇහෙනවා. රටේ මිනිස්සු කන්න නැතුව සියදි විනාශ කරනවා. ඒක තමයි රටේ මිනිසුන්ගේ ඉරණමට. ඉතින් මේ 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 ස්වභාවයත් එක්ක අපිට වෙන්නේ ඉතින් මෙන්න මොකුත් නෙවෙයි. ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නේ తত্ত্বය නොදැන හා ඒ පිළිබඳව විසඳුමක් නැතුව අයාලේ යන රටක් මේකට විසඳුම හැටියට දන්න එකම දේ තමයි මර්ධනය. අලුත් මර්ධන නීති ගේන එකයි. CID TCCD ටයි විකල්ප අදහස් දරණය මර්ධනය කරන්න ඉඩ දීමයි තමයි දකින්න තියෙන එකම විසඳුම. ඉතින් මේක බොහොම භයානක අන්තවාදී ප්‍රවණතාවලට හොඳ තෝතැන්නක් ඇති වෙලා තියෙනවා රටේ අද වර්තමාන තත්ත්වය. රටේ කන්න බොන්නත් නැ යන්න එන එකත් නතර වෙලා තියෙන මොහොතක ඔබ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හසල බුද්ධියක් තියෙන දේශපාලඥයෙක් විදිහට ඔබතුමා කියන දේත් එක මට බයකුත් හිතෙනවා. ඒ කියන්නේ ඉදිරි අවුරුදු දෙකත් අපිට මෙහෙමම ගෙවන්න වේද කියන කාරණේ එසේ වේවිද? ඒ අවුරුදු දෙක නේ ඊළඟ මාස දෙක තමයි ප්‍රශ්නේ. අවුරුදු දෙකක් නෑ ලංකාවට. මාස දෙක ගෙනියන එකත් ලොකු ප්‍රශ්නයක්. මොකද අපි කයිවාරු ගොඩක් ඇහුවා. ඩොලර් බිලියන 9ක් ගේනවා කිව්වා. තවත් කොහෙන්ද රටකින් ඩොලර් බිලියන 2.5ක් ගේනවා කිව්වා. ඕමානෙන් ඩොලර් බිලියන 3.6ක් ගේනවා කිව්වා. අර රටෙන් මෙච්චර තෙල් හම්බ වෙනවා කිව්වා. මේ පොළවේ තියෙන තෙල් ගොඩ ගන්න යනවායි කිව්වා. ගොඩක් කතා අපි ඇහුවා. ලෝකේ ලොකුම රිෆයිනරි එක එහෙම නැත්නම් පිරිපහදුව හදනවායි කිව්වා ලංකාවේ. මේ වගේ කතා ගොඩක් ඇහුවා. ඇත්තටම දැන් කරන්නේ මාධ්‍ය සංග්‍රාමයක්. නව මිනිස්සුන්ට බඩගිනි, දරුවන්ට කිරිපිටි නැහැ, මිනිස්සුන්ට තෙල් නැහැ. මේ කැලණි විහාරේ නයි පෙන්නල ඡන්ද දින්නනවා වගේ මේ අර්බුදය වහන්න බෑ. මේක මාධ්‍ය සංග්‍රාමයකින් වහන්න බෑ. එවන් තත්ත්වයක් තිබියදී මාචිතුමනි විපක්ෂයේ කාර්යභාරය නිසැරුවේ නිටු වෙනවා කියලා හිතනවාද? මෙහෙමයි. විපක්ෂයට බොහෝ චෝදනා එල්ල වෙනවා ජනතාවගෙන්. මෙහෙමයි. විපක්ෂය කල්පනා කළ යුතු අන්නේ මේ මොහොතේ ඡන්දයක් එනවා. ඒ ඡන්දයෙන් අපේ ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියන එකම නෙවෙයි. මොකද රට බංකොලොත් වුණොත් ඡන්දයක් ආවත් විපක්ෂයේ බලයටපත් උනත් රට ගොඩ ගැනීම ඉතාම බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඔය එළියේ ඉඳන් කතා කරන අය කවදක්වත් ආණ්ඩු කළ නැති අය කවදක්වත් බලගතු ආයතන මේ පාලනය කළ නැති අය මේ අර්බුද ගැන දන්නේ නැති අයට ඉතින් ඕක බොහොම පහසුයි සැහැල්ලුයි. කියන්නේ අපිට දෙන්න අපි කරලා පෙන්නන්න. අපි දන්නවා ජනතාවට සහන දෙන්න. අපි ආපු හැටියේ මේක කරනවා. ඒ වගේ කතා කියන්න හරි ලේසි. නමුත් මේ ආයතන කරපු අය හැටියට අපි දන්නවා මේවා තියෙන දුෂ්කරතාවය. ඒ නිසා අපිට එවැනි වංචා මේ කතා රටරවට්ටන කතා අපිට කියන්න බැහැ. ඔය සමහර රටරවට්ටන කතා කියපු ඇමතිවරු දැන් ඔය පහුගිය 2015-19 කාලේ අද වැටිලා තියෙන අමාරුවේ තත්ත්වය අපි දන්නවනේ. ඈ ඉන්දියාවට විරුද්ධව කළු කොඩි උස්සපු අයට අද ඉන්දියන් කොඩිය අරගෙන ගිහිල්ලා තෙල් ගන්න වෙලා තියෙනවා. ඒකේ ඒගොල්ලෝ පත් වෙලා තියෙන අර ගලේ පහරපු ලෙවල් එකට පත් වෙලා තියෙන එක අපිට පේනවා. අපිට එහෙම වෙන්න බෑ. ඒක නිසා ප්‍රධාන හා වැදගත් කාරණේ තමයි මේ බංකොලොත් භාවයෙන් රට ගලවා ගැනීම. ඒක මේ ආණ්ඩුවට විශේෂ මේ ආණ්ඩුව මෙහෙවන රාජපක්ෂ පවුලට තවදුරටත් කරන්න බැරි බව ඕනෑවටත් වඩා ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා ආණ්ඩුවේ හා විපක්ෂයේ රටගෙන කැක්කුමක් තියෙන යමක් කළා කලපුරුදු පිරිස් හැම අතින්ම දැන් අලුත් වැඩපිළිවෙලකට රට ගලවා ගැනීමේ වැඩපිළිවෙලකට එළඹිය යුතු වෙනවා. කියන්නේ ජාතික වැඩපිළිවෙලක් ගැනද ඔබතුමා? ඔව් අනිවාර්යයෙන් මේක අවශ්‍යයි.
මොකද ලයිට් කැපෙන්නේ මේ පක්ෂ බලල නෙවෙයි ලයිට් කැපෙන්නේ තෙල් පෝලිම් වල ඉන්නේ පක්ෂ බලල නෙවෙයි ආ කිරිපිටි නැත්තේ හැමෝටම ආ පෝර නැත්තේ හැමෝටම එහෙම වැඩ පිළිවෙලකට කැමති වේද මන්ත්‍රීතුමනි නෑ ඒක තමයි ලංකාවේ දේශපාලනයේ ස්වરૂපය ලංකාවේ දේශපාලනයේ හැම වෙලාවෙම තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට දරන උත්සාහයක් හැබැයි ඒ උත්සාහයේ අපි පහුගිය දශක කීපය තුළම ආවනේ දැන් මේ ලැබිලා තියෙන தત્ත්වය එහෙම தત્ත්වයක් නන් නෙවෙයි ගත්තයි කියන්නකෝ ඒක අරගෙන කරන්න බෑ ඒ සඳහා හැමෝම මේක අවබෝධ කරගෙන වැඩ කළ යුතුයි පම්පෝරි ගන්නවට කඩ එසේ යෝජනාවක් ආණ්ඩුවට කරේ නැද්ද ඔබතුමා අපි බොහොම විවෘත යෝජනාවක් රටට කළානේ අපි 43 වෙනි සේනාංකයේ හැටියට ගොඩෙමු ගොඩ නගමු නමින් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා ඒකෙන් ගොඩෙමු කියන එක කෙටි කාලීන වැඩපිළිවෙලක් ගොඩ නගමු කියන එක දිගු කාලීන වැඩපිළිවෙලක් ඒ ගොඩෙමු කියන වැඩපිළිවෙලේ අපි කරුණු පහක් ඒ කියන්නේ කොළේලි පහක් පෙන්වුවා පළවෙනි එක තමයි රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණය ඒ කියන්නේ අපේ අයවැය පරතරය පියෝ ගන්න එක ලංකාවේ අයදායම කොහොමද වැඩි කරගන්නේ වියදම කොහොමද අඩු කරගන්නේ අඩුම ගානේ එදිනෙදා ආණ්ඩුවේ වියදම් එදිනෙදා ආණ්ඩුවේ ආදායම වලින් පියෝ ගන්නේ කොහොමද කියන එක අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා යෝජනා කරලා තියෙනවා දෙක රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඒ කියන්නේ මේ ණය අපිට ගෙවන්න බෑ වෙන හැම ආණ්ඩුවක්ම කලේ අලුත් ණයක් අරගෙන පරණ ණය ගෙවලා ඉදිරියට යන්නේ මේ ආණ්ඩුව කලේ ජනතාවට කිරිපිටි නොදී ජනතාවට පෝර නොදී ජනතාවට බේත් නොදී ජනතාවට ලයිට් නොදී ජනතාවට තෙල් නොදී ණය ගෙවන එක. මෙහෙම කරන්න බෑ. මේ ණය අපි ණය හිමියොත් එක්ක කතා කරලා අපිට ණය ගෙවන්න බැරි බව ප්‍රකාශ කරලා ණය ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි. ඉතින් ඒකට අපිට යම් මධ්‍යස්ථ ස්වාධීන ආයතන පුජ්‍යලියෝ අවශ්‍ය වෙනවා. IMF එක ගැන එහෙම නැත්නම් මූල්‍ය අරමුදල ගැන කියනොත් දැන්ටම තමයි පමා වැඩි. එතෙන්ට යන. ඒක තමයි ඇත්ත. එතකොට දැන් අපි ඇත්තටම අර මේ ආර්ථික වශයෙන් ගත්තොත් අර මොකද්ද අපේ වසංගතයෙන් පස්සේ කියවනේ නිව් නෝමල් කියලා එකක්. ඒ නිව් නෝමල් එකට තමයි දැන් මේ මුණ දෙලා තියෙන්නේ. මොකද්ද මේ නිව් නෝමල් එක? වේල් 3 මිනිට වේල් 2 කන්. 24 පැය ලයිට් වෙනකොට පැය 10ක් 12ක් ලයිට් පවත්වගෙන යනවා. තෙල් ගන්න පැය 4ක් විතර තමන්ගේ වාහනවල කාලය පෝලිම් වල ඉන්න වැය කරන එක. කිරිපිට නැතුව පෝලිමේ ඉන්න තවත් පැය 2ක් වැය කරන එක. ගෑස් ගන්න තවත් ටික දවසක් පොලිමේ ඉන්න වෙලාව වැය කරන මේ වගේ අපි දැන් අලුත් තත්වයකට මුහුණ දෙලා තිනවා මේක මේ කෙටි කාලෙකින් පහව යන්නේ මේක 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 දිගු කාලීනව පවතින දෙයක් මේ අලුත් නිව් නෝමල් එක මේ ආර්ථික අරුබුදේ නිව් නෝමල් එක තමයි නව සාමාන්‍ය තත්වය තමයි අපි මේ මුහුණ දෙමින් තියෙන්නේ ඉතින් ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කරගෙනම ඕනේ ණයේ බර ණය ගෙවීමේ බර සම්පූර්ණයෙන් ජනතාවට පැටවීම සම්පූර්ණයෙන්ම වැරදි තුන අපි මේ නිදහස් වෙළඳ පොලක් තරඟකාරී නිදහස් වෙළඳ පොලක් ඇති කරන්න ඕන. අද එහෙම එකක් නැහැ. අද 3-4 දිනෙකගේ ඒකාධිකාරයක් තියෙනවා. මේ රටේ හිටියා 69 දිනෙක සීනි ගෙන්නන. අද ඉන්නේ එක්කෙනයි. මේ රටේ හිටියා 200කට අධික පිරිසක් ටයිල් ගෙන්නන. අද ඉන්නේ දෙන්නයි. මේ විදිහට හැම ශේෂ්ත්‍රයකම අධිකාරියක් ඒකාධිකාරයක් ඇති වෙලා ඒ අය පුදුම විදිහට සල්ලි හම්බ කරනවා. පුදුම විදිහට ධනය උත්පාදනය කරනවා. හැම ශේෂ්ත්‍රයකම වසංගතය පවා සමහරුන්ට වසන්තයක් වුණා. නේද එන්නත් ගෙන්නීම පිළිබඳවත් අනිකුත් PCR ඇන්ටිජන් පරීක්ෂා මේ හැම එකක්ම ව්‍යාපාරයක් වුණා බිස්නස් එකක් වුණා ඒක වෙන්න බෑ මේක නිදහස් වෙන්න අනිත් එක තමයි ආයෝජන වලට දැන් දැම්මනේ කොළඹ නගරයේ තියෙන වටිනාම ඉඩම් මොනවද දැම්මේ විදේශ අමාත්‍යාංශ මූලස්ථානය ලංකා බැංකු මූලස්ථානය මූලස්ථාන දෙකම දැම්ම ඇත්තටම පැරණි මූලස්ථානය අලුත් මූල මහජන බැංකු මූලස්ථානය දේශීය ආදායම් මූලස්ථානේ ගුවන් හමුදා මූලස්ථානේ පොලිස් මූලස්ථානේ නාවික හමුදා මූලස්ථානේ කවුද ආවේ මේවා ගන්න හිල්ටන් හෝටලේවත් ගන්න කවුරුත් ආවද හයට් එක ගන්න කවුරුත් ආවද නැහැ කිසි ආයෝජකෙක් ඉන්නේ නැහැ ඉන්සාව මොකද කරන්නේ රෑ 12:00 බංකොලොත් සමාගම් එක්ක අහුවෙලා විදුලි බල මණ්ඩලය විකුණන්න හදනවා වරාය විකුණන්න හදනවා රටේ පුනර්ජනනීය බලශක්ති ටික කෙලින්ම දෙන්න යන අවුරුදු 60-70ක් අපට ලබා ගන්න තියෙන බලශක්ති විදේශ සමාගම් වලට ඒ ක්‍රමයට මේක විසඳන්න බෑ නිදහස් ආයෝජන ක්‍රියාවලියකට නිදහස් වෙළඳ ක්‍රියාවලියකට ඉඩ සලසන්න ඕන. එතකොට තමයි ආයෝජන ගලාගෙන ඇවිල්ලා අපිට නිදහසේ මේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දේශීය ආර්ථිකය මේ කුරුඳු සුරුට්ටු හදලා එහෙම මේ රට ගොඩනගන්න පුළුවන් තත්ත්වයක නෑ. වහාම කළ යුතු වන්නේ අපේ පළදාව වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගත්තොත් ගොවියන්ට පෝර ටික රසායන ද්‍රව්‍ය ටික ප්‍රමිතියකට ලබා දෙන්න ඕන. වැවිලි ශේෂ්ත්‍රයට තේපොල් රබර් කුරුඳු ශේෂ්ත්‍රයටත් ඒක ලබා දෙන්න ඕනේ. එළවලු පළතුරු මල් ශේෂ්ත්‍ර වලටත් ඒක ලබා දෙන්න ඕනේ. අනිකුත් කර්මාන්ත රට ඇතුලේ කරන්න පුළුවන් කර්මාන්ත වලට ඒ සහනේ ශක්තිය දෙන්න ඕනේ. ඒ වගේම පළදාව විතරක්මදි
පල දායිතාවේ හිරණම් වන්න මැද කාලීන වැඩපිළිවෙලක් යොදා ගන්න ඕන. ඊළඟට අපි ප්‍රතිරූපේ රටේ ප්‍රතිරූපේ රට ලෝකයේ අද අපට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ලෝක වෙළඳපොළ අපට වැහිලා. අපිට ණය ගන්න බෑ. නිසා මේ ලෝක වෙළඳපොළට අපේ ගෞරවනීය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරූපය ඉතා අත්‍යවශ්‍යයි. නමුත් අපේ නීති ආධිපත්‍යය ගිලිහිච්ච රටක්. එහෙමයි මිනිස්සු ලෝකයට පේන්නේ. රට ඇතුළෙත් පේන්නේ එහෙමයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ අපිට පේන්නේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොලිසිය විමර්ශන කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන සමහර අපරාධකාරයෝ හොරු නිදහස් වෙනවා නිදොස් කොට. ඒකට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ කිසියම් දුරකට අධිකරණ ශේෂ්ත්‍රයේ 19 වෙනි සංශෝධනයෙන් ලැබිච්ච ස්වාධීනත්වයේ ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ විශ්වාසය බිඳ වැටිලා. ඒවා අන්තර්ජාතිකවද්දෙන් ප්‍රශ්න වෙමින් තියෙනවා. ඊළඟට යුද හමුදා නිලධාරීන් සෑම තැනකටම රාජ්‍ය සේවයේ යොදවා ගැනීම නිසා රටේ මිලිටරිකරණයක් වෙනවාය කියන ගැටලුව ගැටුම ඇවිල්ලා. ඊළඟට දේශපාලන පරිගැනීම් කොමිෂන් ආදී ඇති කිරීම නිසා අර බුරුමේ වගේ අවුන් සාංශුකිට කලා වගේ තමන්ට අභියෝගයක් තියෙන දේශපාලකින් නොඑක් චෝදනා ඉදිරිපත් කරලා හිරගෙට යවන්න දරන උත්සාහයත් එක්ක රට ලෝකයේ ඉදිරියේ කොන් වෙලා පාස්කු ප්‍රහාරය වගේ එකක් පිළිබඳ විවෘත විධිමත් පරීක්ෂණයක් නැති නිසා අපිව අන්තර්ජාතික සම්බාධක පැනෙන තත්ත්වයට පත් වෙලා. ඉතින් අපේ ප්‍රතිරූපය අපි නැවත ගොඩනගාගත යුතුමයි. ඒ වගේම නිදහස් රාජ්‍ය සේවයක්, නිදහස් පොලිස් සේවයක්, ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇතිකර ගැනීම සඳහා අනිවාර්යෙන් ව්‍යවස්ථා වෙනසක් ලංකාව දැන් ඉල්ලා හිටිනවා. ඉතින් මෙන්න මේ ටික කරගත්තොත් අපි යම් ප්‍රමාණයකට අවුරුදු 2-3ක් ඇතුළත අපිට ගොඩ එන්න පුළුවන් වෙයි. නැත්නම් ඊළඟ දශක කීපෙම අපට ගෙවන්න වෙන්නේ පෝලිං වල. එක රටක එක නීතියක් තුල ඔබතුමා ඔය කියපු දේ නීතිය. එක රටක එක නීතියක් කියන එක නිකන් මේ චාගිය පහුගේ ඡන්දෙදී රටේ ජනතාව විශේෂයෙන්ම සිංහල ජනතාව රවට්ටන්න කරපු දෙයක්. ඒක කිසිම විදිහකට මේ ආණ්ඩුව කරන්නේ නැහැ. මානව හිමිකම් ප්‍රශ්නය ගැන කතා කරනකොට මතක් වුණේ මට මානව හිමිකම් සිසුවාරයේ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින හැමදාම ඉතින් මේක හොද හොද මඩේ දාන ප්‍රශ්නයක් වගේ ඔබ තුමා හිතන්නේ කොහොමද අපේ රටේ වගවීම මේ සැරේ මානව හිමිකම් ප්‍රශ්නේ? මෙහෙමයි, මේ සැරේ අපට චෝදනා පත්‍රයක් එයි. නමුත් සම්බාධක පැනවීමක් හෝ අපට GSP තහනම් කිරීමක් වගේ දෙයක් වෙනවා නම් වෙන්නේ පස්සේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් LTT එකත් එක්ක තිබිච්ච ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ යුද ගැටුම් වල ඇතිවෙච්ච ප්‍රශ්න නෙවෙයි දැන් අලුත් ප්‍රශ්න ආණ්ඩුව හදාගෙන තියෙනවා. මාධ්‍යවේදී මර්ධනය. උදාහරණයකට ওই චමුදිත සමර වික්‍රමට එල්ල කරපු ප්‍රහාරය. කිසිම විදිහකට ওই අත්අඩංගුවට ගැනීමක් කෙරෙන්නේ නැහැ. මොකද ඒවා එල්ල වෙච්ච තැන් ඉතා පැහැදිලි. අනුර දිසානායක මහත්තයාට බිත්තර ප්‍රහාරය. කිසිම විදිහකට ඒ පුජ්‍යලයෙන් 15 දෙනා අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒක ඉතා පැහැදිලි කොහෙන්ද ඒගොල්ලෝ ආවේ කියලා. ඉතින් ඒක නිසා මේ වගේ කාරණා නිසා අලුත් චෝදනා පත්‍ර හදාගන්න. පාස්කු එක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මාස ගණන් අවුරුදු ගණන් මිනිස්සු රඳවා තබා ගැනීම, පස්සේ මිනිස්සුන්ව නිදොස් කොට නිදහස් කිරීම, දැන් අපි දැක්ක සාක්කි හදන හැටි CCD එක අර පල්ලියේ සිද්ධින්, ඒ වගේ එන්න එන්නම දවසෙන් දවසම රට මානව හිමිකම් ශේෂ්ත්‍රය හැල්ලු වෙනවා. අර මං කිව්වා වගේ මේක අර බුරුමේ වගේ රට කොන් වෙමින් යනවා. ඉතින් ඒක නිසා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය කාලේ විතරක් නෙවෙයි අද දක්වාම අලුත් ප්‍රශ්න ගොඩක් ආණ්ඩුව එකතු කර ගැනීම තමයි කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මානව හිමිකම් ප්‍රශ්නයේදී රජයේ ෆේල්. ඔව්, ෆේල් කියන්නේ මේක දැන් ඉතින් ඇත්තටම දැන් කයිවාරු විතරයි. තාම මේ ආණ්ඩුවේ ඇත්තෝ නායකයෝ අවබෝධ කරගෙන නැහැ. රට වැටලා තියෙන තත්ත්වය. ඒගොල්ලෝ හිතන්නේ ඔය අධිවේගී මාර්ග තැනීමෙන් පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමෙන් ගම්වල වැඩ ලක්ෂයක් කිරීමෙන් තමන්ගේ පාක්ෂිකයා ප්‍රබෝධමත් කරන්න පුළුවන්. පඩි වැඩි කිරීමෙන්, සමෘද්ධි වැඩි කිරීමෙන්, රුපියල් 2000ක් අතර දීමෙන් පුළුවන් මේ රට කරන්න. ඉන්දියාවෙන් පොඩි කෑම ටිකක් ඉල්ලගෙන, අතනින් පොඩි තෙල් ටිකක් ඉල්ලගෙන, මෙතනින් පොඩි ගල්ලඟුරු ටිකක් ඉල්ලගෙන රට දුවන්න පුළුවන් කියන ඒ යුගේ ඉවරයි. දැන් අර 43 වෙනි බලසේනාංකය ගැන මතක් කරනකොට කියවුණා ඔබතුමාට ජනාධිපති සිහිනයක් තිබෙනවා, ඒ නිසා තමයි මේ විදිහට බලසේනාංකය. ඒව මේ එක එක්කෙනා කියන චෝදනානේ. මට නම් මේ රටේ ප්‍රාදේශීය සභාග මන්ත්‍රීවරු කෙනෙක් වෙන්නවත් සිහිනයක් නැහැ. අපිට තියෙන මේ රට ගැන ලොකු දුකක්. මේ රට මේ අත්තත් වෙලා තියෙන තත්ත්වය. යම් පෞලක ඉපත ලැබූ පමණින් මෝඩ, උද්දච්ච, කිසිම වැඩක් කරන්න බැරි හොරකම විතරක් තමන්ගේ ආත්මය කරගත් පිරිසකට රටක පාලනය ලබා දීලා මේ රට විඳින දුක, අධ්‍යාපනයෙන්
එවගේම නිදහස් අධ්‍යාපනයේ පළදරපු වැදගත් මිනිස්සු ආර්ථික විද්‍යාඥයෝ වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිඥයෝ ගණකාධිකාරීවරු ඒ වගේම හොඳ ගුරුවරු විදුහල්පතිවරු ලක්ෂ සංඛ්‍යාවක් බිහි කරපු රටක් මෙහෙම වේදනාවෙන් ඉන්නේ ඇයි කියන දුක විතරයි අපිට තියෙන්නේ. කොට සමගි ජන බලවේගයේ පැවැත්ම කෙසේද? මෙහෙමයි. දැන් සමගි ජන බලවේගය ආරම්භ කරපු එක ගැන අපි සතුටු වෙනවා. මොකද රටට එවැනි අලුත් දේශපාලන පක්ෂයක් අවශ්‍ය වුණා. නමුත් සමගි ජන බලවේගය ආවේ එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් කැඩලා එන්න තමයි බහුතරය ඒකේ නායකත්වය ඇතුළු බහුතරය හැදුනේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයට රටේ ප්‍රශ්නයක් තියෙනවා පහුගිය දශක ගණනාව තුළ ඒකේ ඡන්ද පදනම ගත්තාම ඒක බරපතල විදිහට නායයාමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් රටේ ඡන්ද ලක්ෂ 180ක් විතර තියෙනවා. නමුත් ලක්ෂ 20ක් විතර තමයි දැන් මේ වටා කැරකෙමින් තියෙන්නේ. ඉතින් ඒකට හේතු තියෙනවා. සිංහල ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණා. දෙමළ මුස්ලිම් ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් සැලකිය යුතු විදිහකට ඉවත් වුණා. ඒ වගේම මේ මධ්‍යම පාන්තික දැනුගත් වෘත්තීය පිරිස් ඇතුළත් මුද්‍රි මහත්තයාගේ සිද්ධියත් එක්ක ඉවත් වුණා. ඒකළු ඒ කියන්නේ නැවත මේක නගා හිටවන්න නම් ප්‍රතිව්‍යුහගත කරගත යුතුයි. මේක ප්‍රතිව්‍යුහගත කරන්න හොඳ උදාහරණයක් දුන්නා ජයා ජයවර්ධන මහත්තයා 1974 දී ඩඩ්ලි සිරනායක මහත්තයාගෙන් පස්සේ. ඒ කාලේ UMPට කිව්වේ උන්ගේ නෑයින්ගේ පක්ෂය කියලා. ජයා ජයවර්ධන මේ පක්ෂය ප්‍රතිව්‍යුහගත කළා. ඔහුගේ නියෝජ්‍ය නායකයා වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා පුරවැසි පෙරමුණ හදාගෙන වෙනම ගමනක් ගිය රණසිංහ ප්‍රේමදාස. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ SWRD බණ්ඩාරනායක උදව් කරලා විශ්වවිද්‍යාලයට යවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කවදා හරි ගන්න බලාගෙන හිටපු ලලිත් ඇතුළත් මුදලිව එතෙන්ට ගත්තා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් වෙච්ච ගාමිණී දිසානායකව ප්‍රබල චරිතයක් හැටියට ගොඩනැගුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දේ ඉල්ලපු රටේ හිටපු ප්‍රමුඛම සිවිල් සේවකෙක් වෙච්ච රොනි ඩිමෙල්ල පක්ෂයට ගත්තා. ඒ වගේම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිටපු දේවනායකම. ඒ වගේම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ හිටපු තොණ්ඩමාන්. ඒ වගේම මිටියස් බාකිර් මාකර් මොහමඩ් මේ වගේ මුස්ලිම් නායකයෝ බලගත් මුස්ලිම් නායකයෝ මෙහෙම කණ්ඩායමක් එක්ක වීජමු ලොකු බණ්ඩාරලා වගේ සිංහල කම ගැන කතා කරු. සිරිල් මැතිව් වගේ බෞද්ධ කම කතා. මේ වගේ ගාමිණී ජයසූරිය වගේ වැදගත් දේශපාලනය පිළිබඳ අත්දැකීම් තියෙන. විශාල වෙනසක් මේ පක්ෂයක පාට්ටම කළා. ඒතර එහෙම කරලා තමයි මේ ජයග්‍රහණ ඇත්තටම මේ දාපු අඩිතාලමනේ අද දක්වා තියෙන්නේ. ජයවර්ධන ජනාධිපතිතුමා රටේ ආර්ථික ප්‍රතිනිර්මාණයක් කළා. හැබැයි ඒ වගේම ඉතින් ඔහුගේ අඩුපාඩු ගණුත් විශාල ප්‍රමාණයක් එක්ක තමයි කඩාවැටීම් සිද්ධ වුණේ. විශේෂයෙන්ම ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණේ ඒක ලොකු බරපතල හානිදායක තත්ත්වයක් ඇති වුණා කැරළිය ඇති වෙන්න. විදේශ ප්‍රතිපත්ති ඔහු බරපතල වැරදි කළා. ඒ නිසා අපිට ඉන්දියාවේ ප්‍රතිප්‍රහාරයකට ලක් වෙන්න සිද්ධ වුණා. ඉතින් එසේ නමුත් ඔහු ඒ පක්ෂය ප්‍රතිනිර්මාණය කළා. චන්ද්‍රිකා මෙතනියත් ඒක කළා. චන්ද්‍රිකා මෙතනියට පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ඇය ඒක ප්‍රතිනිර්මාණය කළා. ඇගේ දරුවෝ ගෙනාවේ නැහැ දේශපාලනයට. ඇගේ දරුවෝ දේශපාලනයට ගෙනාව නම් මහින්ද රාජපක්ෂ මහත්මයෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඇය ඒ වෙනුවට අලුත් පිරිස ගෙනාව. සමහරට කදිරගාම GL පිරිස් මහත්තයා. මංගල සමරවීර. ඒ වගේම SP දිසානායක. ඒ වගේම පැරණි ඕල් ගාඩ් එක පැත්තෙන් ගත්ත අමරසිරි දොඩංගොඩ, රිෂඩ් පාතිරණ, අනුරුද්ධ රත්වත්ත, මහින්ද රාජපක්ෂ මේ හැමෝම කෙනාවයි තුමේ. ඒකට අලුත් ව්‍යුහයක් ඇති කරා. අන්න ඒ වගේ ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පැරණියක ඇදගෙන යන්න තවදුරටත් මේ සමාජයේ ඉඩක් නැහැ. ඒක මං හිතන්නේ සමග ජන බලවේගයේ වටහා ගත යුතුයි. ඒ කියන්නේ නායකත්වයේ ඉඳලා වෙනස් වෙයි. නෑ එහෙම නෙවෙයි. පොදුවේ ප්‍රතිව්‍යුහගත විය යුතුයි. දැන් ඔය හැම පැත්තකම ඉන්නේ අලුත් ඉල්ලීමක් නේ. ආර්ථිකයේ මතක තියාගන්න පරණ ක්‍රමයට ගෙනියන්න බෑ. ඒ කියන්නේ DSN නායක යුගයේ හැටි වගේ කෘෂිකර්ම ආර්ථිකයක් හදනවා කියලා ඒ යුගයේ ඉවරයි. ඊළඟට ජයා ජයවර්ධන යුගයේ වගේ කර්මාන්ත ශාලා ඇති කරන නිදහස් වෙළඳ කලාප යුගයක් ඉවරයි. ප්‍රේමදාස යුගයේ කලාව වගේ මේ ජනසවිය දීලා ගමේට ඇපරල් කර්මාන්ත ගෙනිච්ච ඒ කාලේ දැන් ඉවරයි. ඒ යුග ඔක්කොම අපි පහු කරලා තියෙනවා. කොටින් මහින්ද රාජපක්ෂගේ 2005-15 වැඩේවත් දැන් රටේ කරන්න බෑයි කියලා දැන් පේනවනේ. ඒ නිසා වෙනස් වෙනවා. දැන් පොදු මේ පොහොට්ටුවටත් වැරදුනේ මහින්ද රාජපක්ෂගේ යුගය නැවත කරන්න ගියා 5-15 කරපු කෙරුවා. කරන්න බෑ. අද වෙනස් තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ටත් අනාගතයක් තියෙන්නේ. ඒගොල්ලන්ගෙත් ඔය දේශපාලනේ ප්‍රතිව්‍යුහගත කරගැනීමෙන් පමණයි. ඒ වගේම මේ ඔය පැරණි මත, ඒ කියන්නේ ඔය මාක්ස්වාදී මත, කියුබාවක් හදන්න. ඒ වගේ ඒවලට මිනිස්සු ඇදිලා යනවා. බොහොම සටන්කාමීව අපිත් කාලයක් හිතුවා ඕවා ගැන.
මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ තාමත්ම නැ කියුබාව ගැන බොහොම ආදර්ශමත් රටක් හැටියට ලෝකේ අවධානය දිනාගෙන තියෙනවා. නමුත් කියුබාව දුප්පත් රටක්. කියුබාව පළවෙනි රටවල් 104වත් නැහැ. කියුබාවේ කවුරු තොරකම් කළා නැහැ. පිදෙල් කැස්ට්‍රෝවත් කොමියුනිස්ට් පක්ෂයවත්. හැබැයි කියුබාව ආර්ථික අතින් බොහොම අසරණ රටක්. අසරණලා තියෙන ඇමරිකාව සම්බාධක පනවපු හින්දම නෙවෙයි. කියුබාව වෙනිසියුලාවෙන් රටවල් අසරණ වෙන්න ප්‍රධාන හේතුව කියලා තියෙන්නේ මාක්ස්වාදී ආර්ථික ප්‍රතිපත්ති. ඒවත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ජනතා විමුක්ති පෙරමුණත් මං හිතන හැටියට ප්‍රතිහුවගත වෙන්න ඕනේ. කෙසේ හෝ ඔබතුමා STB එකත් එක්ක රැඳී සිටිනවා නේ, මේ දිවෙන් වී යන්න අදහසක් නැහැ නේ? මගේ එහෙම අදහසක් නැහැ. නමුත් මේ අර්බුදය ජය ගන්න ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. මොකද රට බංකොලොත් වුණොත් අපි කාටවත් රට ගොඩනගන්න බැහැ. රටක් ඉතුරු වෙන්නේ නැහැ. බෙහෙම ස්තුතියි මන්සීතුමනි, හිටපු අමාත්‍යතුමනි, ඔබතුමා මේ ආකාරයෙන් රතු කට්ට ලංකාදීප රතු කට්ට අපිත් එක්ක එක්කාසුනාට. අපිට අද දවසේදී අවශ්‍ය වුණේ උත්තර හොයන්න. අපි හැමදාම ප්‍රශ්න කියමින්, ප්‍රශ්න කතා කරමින්, ප්‍රශ්න සංවාදයට නගමින් ඉන්නේ. ඉන් ඔබට ගිහිල්ලා උත්තර දැන කියා ගන්නට අවශ්‍ය නිසා තමයි මම ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරන්නේ. බෙහෙම ස්තුතියි. ආයිබෝන්. බෙහෙම ස්තුතියි. අපි නැවත වරයක් හම්බෙමු අපේ සතියේදී.